පෘථග්ජන හිතක් කියන්නේ ගිනිගන්න හිතක්. රත්තෙවි දෙවි දෙවි නිවෙන හිතක්. පෘථග්ජනයා නිතරම කටයුතු කරන්න හිත නිවා ගන්න. ඒ වුණාට ඒ නිවීම තාවකාලිකයි. ඒ නිවීම විතරක් නෙවෙයි, ලෞකික හැම දෙයක්ම ඇති වෙලා නැති වෙනවා. ඇති වෙලා දිරාපත් වෙලා නැති වෙනවා. ජාති ජරා මරණ කියන්නේ ওই தത്വෙට. එක වචනින් කියනවා නම් බුදුහාමුදුරුව අනිත්‍යතාවය කියලා කිව්වෙත් ওই தത്വෙ. විශ්වය පවතින ක්‍රියාකාරීත්වය. විද්‍යාඥයන් හඳුන්වන්නේ தത്വෙ විශ්ව ශක්තිය කියලා. යුනිවර්සල් එනර්ජි කියලා. ඒ විශ්වය පවතින ක්‍රියාකාරීත්වය නෙමෙති අනිත්‍යතාවය නිසා ඇති වෙන ප්‍රතිඵලය තමයි දුක්ඛතාවය. දුක්ඛතාවය විද්‍යාඥයන් ග්‍රහ කරනවා දුක්ඛ දුක්ඛ සංඛාර දුක්ඛ විපරිණාම දුක්ඛ කියලා. විපරිණාම දුක්ඛ කියන්නේ හිතත් හැම දෙයක්ම වගේ නිතර වෙනස් වෙනවා. ජාති ජරා ව්‍යාධි මරණ වලට භාජනය වෙනවා. එයින් සිද්ධ වෙන වෙනස් වීමක්. ජාති දුක්ඛ ජරා දුක්ඛ ව්‍යාධි දුක්ඛ මරණ දුක්ඛ කියලා කිව්ව බුදුහාමුදුරු එකයි. ඒ වගේම මේ ලෝකේ ප්‍රිය දේවල් තියෙනවා, අප්‍රිය දේවල් තියෙනවා. ප්‍රිය දේවල් නිසා හිතට දුක්ඛ දුක්ඛ කියන තත්ත්වය පීඩාවල් ඇති වෙනවා. අප්‍රිය දේවල් නිසා, ප්‍රිය දේවල් නිසා ඒ පීඩාවලින් මිදෙන්න පුළුවන්. හැබැයි ඒ මිදීම තාවකාලිකයි. නැටුම් ගැයුම් වැයුම් කරන්නේ, යාල් මිත්‍රයන් ආශ්‍රය කරන්නේ, විවාහ වෙන්නේ, ඉගෙන ගන්නේ, හරි හම්බ කරන්නේ, යාන වාහන ගන්නේ, ගමන් බිමන් යන්නේ, තාවකාලික හිත සංසහ ගන්න. ඒ වුණාට සැබෑ වශයෙන්ම හිත නිවෙන්න පටන් ගන්න සෝවාන් වුණාම. සෝවාන් වීම කියන සංසිද්ධියේ අවස්ථා දෙකක් තියෙනවා. පටන් ගන්නේ සෝවාන් මාර්ගයෙන්, අවසාන වෙන්නේ සෝවාන් ඵලයෙන්. සෝවාන් මාර්ගය කියන්නේ හිත නිවිනිවි දැවෙන එකට. සෝවාන් ඵලය කියලා කියන්නේ හිත දාන්නේ නැතුව තියාගන්න පුළුවන් එකට. ඒකයි රහතන් සූත්‍රයේදී බුදුහාඳුරුව සෝවාන් ධර්මය විග්‍රහ කරන්නේ සෝවාන් වෙච්ච හිත චතුව පායේ හිච විපමුත්තෝ. අපාය මිදෙනවා. අපාය කියලා කියන්නේ චිත්ත පීඩා. චිත්ත පීඩාවල මිදුණාට, ඒ හිතේ සැනසිල්ල දැනුණාට, එන් සැනසිල්ල දිගට පවතින්නේ නැහැ. මං කලින් කිව්වා අනිත්‍යතා දුක්ඛතා අනත්තාවයට භාජන වෙනවා. ඒ හිත රත් වෙන්නේ ක්‍රියා කරන හින්දා. හිත ක්‍රියා කරන ආකාර දෙකක් තියෙනවා. එකක් අචේතනිකව, අනිත් එක සචේතනිකව. අචේතනික කියන්නේ ස්වභාවිකව. සචේතනික කියන්නේ කෘතිමව, හොනෙකමින්. හොනෙකමක් ඇති වෙලා. දානක වශයෙන් ගත්තොත් ඉන්දියාවේ මාර්ගයෙන් හිතට යම් යම් දේවල් දැනෙන එක ස්වභාවිකව සිද්ධ වෙන දෙයක්. ඒ සංසිද්ධිය රාත්‍රියේ පින්නම් පානකම් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට සාධාරණයි. සාධාරණම හිත නිවෙන්නේ පණිබ්බාණේදී. පණිබ්බාණ කියන වචනේ තියෙන්නේ, නිබ්බාණ කියන වචනේ තියෙන්නේ බාණ කියන බන්ධන වලින් මිදිච්ච ගතිය. බැඳෙන්නේ නැහැ. අපේ හිතේ ස්වභාවය තමයි දැනෙන දෙයට බැඳෙන ගතිය.
අපි ඒ තත්ත්වය දැනන්නේ දැනදයට කැමතිවීම හෝ අකමැතිවීම හෝ. බැඳුන කියන්නේ අල්ල ගන්නු. කැමති නිමිති අල්ල ගන්නවා ඒවා තියා ගන්න කියලා හිතාගෙන. අකමැති නිමිති අල්ල ගන්නවා අයින් කරන්න කියලා හිතාගෙන. ඒ දෙකෙම තියෙන ග්‍රහණයක්, උපාදානයක්. ඒ උපාදාන ශක්තිය තමයි චිත්ත කාණ්ඩම් කියලා කියන්න පුළුවන්. අපිට ඒ චිත්ත කාණ්ඩම් දැනෙන්නේ චිත්ත කාණ්ඩම් වල ආකර්ෂණ විකර්ෂණය කිනික ආකාරයට දැනෙන්නේ කැමැත්ත හා අකමැත්ත වශයෙන්. අපේ හිතේ නිතරම කැමැත්ත හා අකමැත්ත අතර දුවන වෙනවා. ඒ කියන්නේ ප්‍රියමනාප දේවල් හා අමනාප දේ අප්‍රියමනාප දේවල් අතර දුවන වෙනවා. ඒ විදිහට දුවන වෙන හිතේ පවතින ක්‍රියාකාරීත්වයක්. රහතන් වහන්සේලා හිත දුවන වෙන්නේ චලන වෙන්නේ. පුච්චාච ලෝක ධම්මේ චිත්තං ඇතන කම්පති කියලා මහාමගල් සූත්‍රය කියන්නේ එකයි. දැන කිසියක හිත කම්පාටපත් වෙන්නේ නැහැ. දැනදී දැනමින් ඉන්නවා. අන්නේ දැනීමට කියනවා රහතන් වහන්සේලාගේ හිතේ ඇති වෙන යථා භූත ඥාන දර්ශනය කියලා. ඒ ඇති එහෙමයි කියලා. කෙනෙක් තමන්ගේ හොඳ කියන්න පුළුවන්, කෙනෙක් තමන්ගේ දොස් කියන්න පුළුවන්. ආදරය තියෙන එක නම් මෙහෙම ඇතිරෙන්නේ, වෛර කරන එක නම් මෙහෙම ඇතිරෙන්නේ කියලා දැනෙනවා. එයාගේ ඇති එහෙමයි. ඒවා දැනුමින් ඉන්න පුළුවන්කම තියෙනවා. ප්‍රශංසාවට කැමති වෙන්නෙත් නැහැ, ප්‍රශංසාවට අකමැති වෙන්නෙත් නැහැ. ඒකයි ධම්පදයේ කියන්නේ ඒවන් නිදා නින්දා ප්‍රශංසාසු නසබිජ්ජන්ති පඬිතා කියලා. කම්පා වෙන්නේ නැහැ පඬිතු කියලා කියන්නේ ඇත්ත අවබෝධ කර ඇත්ත. ඒගොල්ල ප්‍රශංසාවවත් අප්‍රශංසාවෙන් කම්පා වෙන්නේ නැහැ. ප්‍රශංසාව නිසා හිත උද්දාමයටපත් වෙන්නේ නැහැ. අප්‍රශංසාව නිසා හිත පීඩාවටපත් වෙන්නේ නැහැ. එන්නේ විදියට ජීවත් වෙන ක්‍රමේ තමයි බුදුහාඳුන ලෝකයට හඳුන්වලා දුන්නේ. දුකෙ මිදෙන තත්ත්වය. දුක්ඛ දුක්ඛ කියන තත්ත්වෙ මිදෙන තත්ත්වය. දුක්ඛ දුක්ඛ තත්ත්වෙ මිදෙන කියන්නේ සංඛාර දුක්ඛේනු විපරිණාම දුක්ඛේනු මිදෙනවා. දුක්ඛ කියන්නේ හිත නිතර වෙනස් වෙන එකට, විපරිණාමයටපත් වෙන එකට. පුට්ටාචරක ධම්මේ චිත්තං ඇතන කමති කියන්නේ විපාණය නාමයටපත් වෙන්නේ. රතන සූත්‍රයේ අතින්ද කීලෝ පටවින් සූත්‍රයේ කියලා කියන්නේ ඉන්ද්‍ර කීලෙක් වගේ ඒ සිත් හෙල්ලෙන්නේ නැති ඉන්නවා, කම්පා වෙන්නේ නැති ඉන්නවා, චලනය වෙන්නේ නැති ඉන්නවා. අපේ හිත යමක් දැනිච්ච ගමන් වර්තමානයේදී වර්තමාන මොහොතේදී මැරිච්ච අතීතයේ හිත ගමන් කරනවා. ඒ දැනිච්චදී අඳුර ගන්න මද තරම් අවදි කර ගන්නවා. ඒ අවදිුණාම පරණ චිත්ත පීඩාව හරි ආස්වාදය මතුවෙනවා. ඒක නැවත ඇති කර ගන්න දෙනවා. එතකොට දැන් නෑ තත්ත්වය අනාගතය ඇති කර ගන්න හිත ඕනේ කියලා නූපන අනාගතය හිත ගමන් කරනවා. ඕක තමයි සංසාරය කියලා කියන්නේ, සංසරණය කියලා කියන්නේ, චලනය කියලා කියන්නේ. නිවන හිතක් කියන්නේ ටිකෙන් ටික චලනය අඩු වෙන හිතක්. හිතේ චලනය අඩු වෙන්නේ චිත්තකාන්දම් අඩු වෙන තරමට, චිත්තකාන්දම් වල බලය අඩු වෙන තරමට. ඒකයි නිවන් දකින කටි මාර්ගය අප බාහිතවද බුදුහාඳුර බාහි සූත්‍රයේ දේශනා කළේ දැන්දේ දැනමින් ඉන්න හිතන්න එපා කියලා. දිත්තේ දිත්තේ මත්තම් දිත්තේ දැක්කයි කියන අදහස් තියෙන වාචාර්ථය. එහෙන් කියවෙන හිතේ දෙනවා දැනනවා, දැනිච්ච බව දැනමින් ඉන්න. හිතේ දැනෙන ඉන්ද්‍රියෙන් දැනෙන දේවා. ඒ හොඳයි කියන්නේ නැහැ, නරකයි කියන්නේ නැහැ. ඒ ඇටි එහෙමයි කියලා පිළිගන්නවා. ඒකට කියන්නේ යථාභූත ඥාන දර්ශනය කියලා. මෙනිදී කියන සත්‍යාබෝධය කියලා කියන්න පුළුවන්. බුද්ධාචර පත්‍යන කියන සත්‍යාබෝධයට පත් වෙනවා. ඒ තත්ත්වය
සාක්බුද්ධත්වයෙන් හෝ පච්චේක බුද්ධත්වයෙන් හෝ සම්මා සම්බුද්ධත්වයෙන් පත් වෙන්න පුළුවන්. ඒ කොහොම පත් වුණත් පදනම සත්‍ය අවබෝධය, ලෝකයේ ඇති දැනීම. ඒ නිසා හිත නිවන එක මාර්ගය සත්‍ය අවබෝධය, ඇත්ත අවබෝධයම. රාත් වෙනවා කියන්නේ ඇත්ත අවබෝධයකට, පසේ බුදු වෙනවා කියන්නේ ඇත්ත අවබෝධයකට, සම්මා සම්බුදු වෙනවා කියන්නේ ඇත්ත අවබෝධයකට. ඒ හැම බුද්ධත්වයකම පදනම සත්‍ය අවබෝධය. සත්‍ය අවබෝධය තමා හිත නිවෙන පදනම. ඒ නිවිච්ච හිත බුදුහාඳුරු බුද්ධ හිත නිවුණා. මොකද්ද සිද්ධ වුණේ කියලා බුදුහාඳුරු දැනගත්තා. හිත වැඩ කරන්නේ නැතුව ගියා. විසංකාරගතං චිත්තං, චිත්ත රූප සකස් වෙන්නේ නැහැ. යා දැනෙකොට ඒ හිත අතීතයට ගමන් කරන්නේ නැහැ, අනාගතයට ගමන් කරන්නේ නැහැ. දැනදී දැනුමින් ඉන්නවා. ඒ මොකද දැනදී අඳුනා ගන්නවා. දැනෙකොටම පරණ මතසරං ආදි වෙලා ඒක දැනෙනවා. හැබැයි ඒ මතසරං කියන්නේ මිත්‍යා බව දැනෙනවා. අනාගතයේ ඒවා අතිකර ගන්න ඕනේ කියලා මෝහයක් පහළ වෙන්නේ නැහැ. ඒ හිත විත මොයි. විත මොයි නිසා කිසිදෙකට ඇලින්නේ නැහැ. විත රාගී. විදයක් ගැටෙන්නේ නැහැ. විත දෝෂී. ඒකයි ඒ නිබ්බාණ කියන සත්‍ය බුදුහන් වහන්සේ හැඳින්නේ රාගක්කය, දෝෂක්කය, මොහක්කය ඉඳන් මුච්චති නිබ්බාණං කියලා. ඒ සත්‍ය තමයි පරම නිවීම. හිත රත් වෙන්නේ ආගන්තුක නිමිති හා එකතු වීමෙන්, ඒවා හා බැඳීමෙන්, ඒවා පිළිබඳ අපේක්ෂාවල් ඇතිවීමෙන්, තියාගන්නෝ අයින් කරගන්න අපේක්ෂාවල් ඇතිවීමෙන්, කැමැතිව අකමැති වීමෙන්. ඒ තත්ත්වයට පත් වෙන්නේ නැතුව හිත නිස්සාරණ වෙලා, නිශ්චල වෙලා, සංසුන් වෙලා, සමාධිගත වෙලා තියෙනවා. ඒ සමාධියේ කෙළවර එන්නේ හිත ස්ථාවර තත්ත්වයට පත් වෙලා, තේරකින තත්ත්වයට පත් වෙලා. බුදුහාඳුරුවෝ ලෝකෙට දේශනා කළේ මන්නේ මේ තේරවාදී ස්ථිරවාදයක්. මේක වෙනස් කරන්න බෑ. බුදුහාඳුරුවෝ දේශනා කළා. මේකයි ලෝක ස්වභාවය. ලෝකෙ ඇත්තේ මේ විදිහටයි කියන එකයි බුදුහාඳුරුවෝ කිව්වේ. එතකොට අපිට තේරෙනවා අපේ හිත නිවි නිවි දැවෙන හිතක්. ආයම්බක් වශයෙන් අපිට හිත දැවෙන්නේ නැතුව තියාගන්න පුළුවන් නිමිල. ඇත්ත අවබෝධනවා. පිමුණෙන් බෑම. ඇති වෙච්ච ගතයි සිතයි සදාටම නැති වුණාම. ඒ ගතයි සිතයි විශ්වය තුළ ජීවිලා යනවා. සමස්තය තුළ ජීවිලා යනවා. පුද්ගලය කියන්නේ සමස්තයෙන් වෙච්ච වෙනම ගොඩක් කියලා හිතෙන එක. ඒ හිතේ නැති වෙන්නේ එහෙම ගොඩක් නෑ කියලා හිතෙන්නේ, ඒක හිතේ මවගත මායාවක් කියලා හිතෙන්නේ රාත් වෙනකොට. අස්මිමානෙ නැති වෙනයි කියලා කියන්නේ ඒකයි. මුලින්ම හිත නිවෙන්නේ උපකාරවත් වෙන්නේ අස්මිමානෙ නැති වුණාම. නිවන් දැකුණා කියලා ගන්න නිතට. නිබ්බාන කිසිදෙකට සම්බන්ධ වෙන්නේ නැතුව හිත ප්‍රකෘතියෙන් පවත්වාගෙන යෑම. ඒ ප්‍රකෘතිය තමයි අංගෝධිනිකය බුදුහාඳු හැඳින්වුවේ ප්‍රභාසර මිදම්බික චිත්තං කියලා. ඒක ප්‍රභාසරයි, ආලෝක ධාරාවක්. ආලෝක උදපාදි කියලා බුද්ධත්වයේ මතුවන අන්නේ හිතයි. ඒ හිත ආලෝකමත් වුණාට ඒ ගින්දර නෙමෙයි ආලෝකමත් වෙන්නේ. ආලෝකෙම ආලෝකමත් වෙනවා. ඒක අභ්‍යන්තර ආලෝකයක්, අන්තඥාණයෙන් ඇති වෙන ආලෝකයක්, ඉන්සයිට් කියන මාර්ගයෙන් ඇති වෙන, ප්‍රඥාවෙන් ඇති වෙන ආලෝකයක්. දැනීමෙන් නෙවෙයි. දැනීම කියන්නේ පරණ මතසටහන්. දැනීම කියන්නේ දැන් දැනනවා. දැනීමෙන් ඉන්න පුළුවන්කම තමයි හිත සපුරා නිවා ගන්න තියෙන එකම උපක්‍රමය. එතකොටයි ඒ හිත නිවෙන හිත බවට පත් වෙලා අන්තිමට නිවිචීත බවට පත් වෙන්නේ.